තෙරුවන් සරණයි සිවිලි දෙනාටම. මම පේරමණ්ඩි ඉන්දරතන හාමුදුරු. ලංකාවේ ඉතාමත්ම ශීඝ්‍රයෙන් පැතිරෙන වීඩියෝ පටයක් තියෙනවා. ස්වාමීන් වහන්සේලා කිහිප නමක් ආධාර එකතු කරගෙන යනවා, කරණුන් වහන්සේලා තැන්පත් කරගෙන. ඒ වීඩියෝ පටයේදී උන්වහන්සේලාට යම් අදහසක් ප්‍රකාශ කරන, උන්වහන්සේලාව විවේචනය කරන ස්වාමීන් වහන්සේ තමයි මම. ආදරණීය අම්මේ තාත්තේ, අපි ආද ඉගෙනගෙන විශ්වවිද්‍යාලයේ ගිහිල්ලා පාසල්වල ගුරුවරු විදියට කටයුතු කරන්නේ, දහසක් ළමුන්ට අධ්‍යාපනය ලබා දෙන්නේ ආදරණීය අම්මල තාත්තල කන්නේ නැතුව, කුසට ආහාරක් නැතුව, අපේ කුස පුරවපු නිසා. ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ, තවත් අපි සල්ලි හම්බ කරලා සල්ලි එකතු කරගන්නවට වඩා අපේ යුතුකමක් තියෙනවා ඔබ වෙනුවෙන් යම්කිසි අවස්ථාවක කතා කරන්න. තෙරුවන් සරණයි සිවිල දෙනාටම. මේ වීඩියෝ පටේ නරඹන්න ඉස්සෙල්ලා මම ඔබගෙන් ඉතාමත්ම කාරුණික ඉල්ලීමක් කරනවා, පුළුවන් නම් මේ පුංචි කාල සීමාව මේ වීඩියෝ පටේ නරඹන්නට කියලා. ලංකාවේ ඉතාමත්ම ශීඝ්‍රයෙන් පැතිරෙන වීඩියෝ පටයක් තියෙනවා. ස්වාමීන් වහන්සේලා කිහිප නමක් ආධාර එකතු කරගෙන යනවා, කරණුන් වහන්සේලා තැන්පත් කරගෙන. ඒ වීඩියෝ පටයේදී උන්වහන්සේලාට යම් අදහසක් ප්‍රකාශ කරන, උන්වහන්සේලාව විවේචනය කරන ස්වාමීන් වහන්සේ තමයි මම. ඉතින් මම මේ වීඩියෝ පටය සිද්ධ කළේ ක්ෂණිකව උන්වහන්සේලාව විවේචනය කළා නෙමෙයි, සමාජ මාධ්‍යයට කැපී පෙනෙන ඕන නිසා මම මේ වීඩියෝ පටය දැම්ම නෙමෙයි. ආදරණීය අම්මේ තාත්තේ, ලංකාවේ ස්වාමීන් වහන්සේලාට මහා නුගරුක්ෂයක් වගේ ශක්තියක් වෙන්නේ ලංකාවේ බෞද්ධ අපේ පින්වතුන්. ඒ නිසා තරුණ ස්වාමීන් වහන්සේ නමක් විදිහට මගේ යුතුකමක් තියෙනවා, යම් අවස්ථාවක මේ ශාසනයේ පරිහානියක් සිද්ධ වෙනවා නම් මේ ශාසනයට සමහරක් ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා ඒ අය ගිහි පින්නතුන් නොමග යවලා ගිහි පින්නතුන්ගේ සල්ලි මුදල් කඩා වඩාගෙන මේ භුක්ති විඳිනවා නම් ඒ සම්බන්ධව කතා කිරීම ගිහියෙකුට නෙමේ අයිති තින්නේ භික්ෂුන් වහන්සේලා විදිහට අපිට අයිතියක් තියෙනවා. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේලාට මම එදා මුලින් අවවාද කරා, ස්වාමීන් වහන්සේ මේ වගේ නරක වැඩක් කරන්න එපා, ලංකාවේ ඉතාමත්ම අපහසු ආර්ථික අපහසුතාවයකින් පෙළෙන කාලයක ඔබ වහන්සේලා මේ කරන්නේ ඉතාමත්ම නරක වැඩක්, ඒ නිසා ඔබ වහන්සේලා කරුණාකර මෙතනින් යන්න කියන අදහස මම ප්‍රකාශ කළත් උන්වහන්සේලා එය කීම එම ප්‍රකාශය පිළිගත්තේ නැහැ. නමුත් මට සිද්ධ වුණා වීඩියෝ පටයක් අරගන්න හේතුව තමයි එය මගේම ආත්ම ආරක්ෂාවට. සමහරක් වෙලාවට මේ හාමුදුරු මට ගහන්න පුළුවන්, මෙතන ඉන්න ගියෝ මට ගහන්න පුළුවන්. ඒ නිසා මම වීඩියෝ පටයක් අරගෙන එය සමාජ මාධ්‍යයට මුදා හැරින්න හේතු කාරණා ගොඩාක් තියෙනවා. මම මේ වෙනකොට මේ ශාසනයට ඇවිල්ලා අවුරුදු ගණන 20කට වඩා, මේ ශාසනය මට අවුරුදු 20කට වඩා අත්දැකීමක් තියෙනවා. ස්වාමීන් වහන්සේලා වගේම චීවරධාරී මේ ශාසනයේ ඉන්නවා. ආදරණීය අම්මේ තාත්තේ, අපි ආද ඉගෙනගෙන විශ්වවිද්‍යාලයේ ගිහිල්ලා පාසල්වල ගුරුවරු විදියට කටයුතු කරන්නේ, දහසක් ළමුන්ට අධ්‍යාපනය ලබා දෙන්නේ ආදරණීය අම්මල තාත්තල කන්නේ නැතුව, කුසට ආහාරක් නැතුව, අපේ කුස පුරවපු නිසා. ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ, තවත් අපි සල්ලි හම්බ කරලා සල්ලි එකතු කරගන්නවට වඩා අපේ යුතුකමක් තියෙනවා ඔබ වෙනුවෙන් යම්කිසි අවස්ථාවක කතා කරන්න. ඒ නිසා තමයි මං ඉතාම ආවේගෙන් මේ අවස්ථාවේ අදහස් ප්‍රකාශ කළේ. මේ වීඩියෝ පටය වෛරල් වුණයින් පස්සේ, ලංකාවේ ලෝකේ ගියයින් පස්සේ විවිධ ප්‍රදේශවල මිනිස්සු අපිට කතා කළා, ස්වාමීන් වහන්සේලා කතා කළා, කිව්වා මේ වීඩියෝ පටයේ ස්වාමීන් වහන්සේලා දෙන්න සැබෑම ස්වාමීන් වහන්සේලා දෙනමක් නෙමෙයි, උන්වහන්සේලාගේ පන්සල් කොහෙද කියලාවත් දන්නේ නැහැ, ඒ ගම්මානවල එහෙම ස්වාමීන් වහන්සේලාවත් නැහැ කියලා අපිට මේ වීඩියෝ පටේ නරඹපු අය ප්‍රකාශ කළා තියෙනවා. ඒ නිසා අම්මේ තාත්තේ, සමහරක් ස්වාමීන් වහන්සේලා විදියට සිවුර දාගෙන පාරේ යනකොට ඔබ ස්වාමීන් වහන්සේලා විවේචනය කරන්නේ නැහැ, ඔබ ස්වාමීන් වහන්සේලා ප්‍රශ්න කරන්නේ නැහැ. ඒ හේතුව තමයි මේ බුද්ධ චීවරයට දෙන ගෞරවය නිසා, මේ බුද්ධ චීවරයට දෙන ආදරය නිසා. නමුත් මේ චීවරයේ පොරවගෙන ඉන්න අපිට අයිතියක් තියෙනවා, මේ ශාසනයේ ඇතුලේ යම්කිසි දුරාචාරයක් සිද්ධ වෙනවා නම්, යම්කිසි නොහොඹිනා වැඩක් සිද්ධ වෙනවා නම් ඒ සම්බන්ධව අපිට කතා කරන්න. ඉතින් මම තරුණ ස්වාමීන් වහන්සේ නමක් විදියට මං කාලාන්තරයක් තිස්සේ අධ්‍යයනය කරා කවුද මේ සමාජයට ඇවිල්ලා සිවුරු පොරවගෙන පාත්‍ර අරගෙන කරඬු පෙන්න කවුද මුදල් හම්බ කරන්න කියලා මං ලොකු අධ්‍යයනයක් කළා. ඒ අධ්‍යයනයේදී මට දැනගන්න දැකගන්න අත්විඳින ලැබිච්ච දේ තමයි බහුතරයක් ස්වාමින් වහන්සේලා විනය විදියට පෙනී සිටින්නේ සැබෑ ස්වාමින් වහන්සේලා නෙමෙයි, වයසට ගිහිල්ලා හොරෙන් සිවුරක් දාගෙන, ඉතින් මේ සිවුර නිසා මිනිස්සු අපිට ආදරය නිසා අපිට මිල මුදල් දාන මාන දෙන නිසා ඒ වයසට ගිහිල්ලා පැවිදිච්ච
චීවර ධාරීන් මේ සිවුරෙන් අයුතු ප්‍රයෝජන අරගන්නවා. එනිසා එදා ඒ ස්වාමීන් වහන්සේලාට මම බැනවැදුනට ඒ ස්වාමීන් වහන්සේලා මම විවේචනය කළාට වීඩියෝ පටේ නරඹපු දහසක් මිනිස්සු කතා කරලා තියෙනවා. ඒ අය කියන්නේ එහෙම ස්වාමීන් වහන්සේලා පිරිසක් ගම්මානයකවත් නැහැ. මේගොල්ලෝ මේ චීවර ධාරීන් හොරට සිවුරු දාගත්තයි කියලා. මම මේ වීඩියෝ පටේ බලනකොට ගොඩාක් මිනිස්සු බැනලා තිබුණා. ගොඩාක් මිනිස්සු හොඳ කියලා තිබුණා. නමුත් ආදරණීය තරුණීනි, ආදරණීය අම්මේ තාත්තේ, බෞද්ධ බෞද්ධ පින්නතුනි, මම ඔබත් එක්ක කිසිම තරහක් නැහැ. මං කලේ මගේ යුතුයකම. ස්වාමීන් වහන්සේ නමක් ඉදිරියේ මං අද ජීවත් වෙන ඔබ නිසා, ඔබ මට දානි දීපු නිසා, මේ රවුලකපණ වික්‍රේසරේ කොණ්ඩේකපණ වික්‍රේසරේ පවා දෙන්නේ ඔබ නිසා, මටද මේ ශාසනයේ ඉන්න සියලු ස්වාමීන් වහන්සේලා රැකින්නේ ඔබ නිසා. ඒ නිසා මම මේ ශාසනය රැකගන්න ස්වාමීන් වහන්සේ නමක් වෙන්න ඕනි. ඔබ මට කොච්චර දෝෂාරෝපණය කළත්, ඔබ මට කොච්චර බැනවැදුනත්, මම කරන්නේ මගේ හෘද සාක්ෂියට අනුව සාධාරණයි සත්‍යයි කියන දේ පමණයි. මමත් මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා මහ විශාල ව්‍යාපෘතියක් ආරම්භ කරපු හාමුදුරුවෝ කෙනෙක්. කොරෝනා කාලයට ඉස්සෙල්ලා ලක්ෂ 30ක් මේ වෙනකොට වියදම් කරලා ගිලම් භික්ෂු ආයතනයක් හදන්න ආරම්භ කරපු මොහොතේම ලංකාවේ කොරෝනා වසංගතයෙන් අපේ රත්තරන් මිනිස්සු දුකින්දින පටන් ගත්තා. ආර්ථිකය කඩාගෙන වැටුණා. එදා ඒ නතර වෙච්ච වැඩසටහනට මම තාම අද වෙනකන් අතවත් තියලා නැත්තේ මගේ හෘද සාක්ෂියට අනුව මිනිසුන්ගේ රුපියල් 100ක් මට ඉල්ලන්න බෑ. රුපියල් 1000ක් ඉල්ලන්න බෑ. මම දානේ වළඳනවා තමයි, ඔබ දෙන දානේ වළඳනවා තමයි. නමුත් මට ඔබගේ හදවතේ ගැහෙන හෘදේ ස්පන්දනේ මට දැනෙනවා, ඔබගේ වේදනාව දැනෙනවා. මම තනි ස්වාමීන් වහන්සේ නමක්, ඔබ ගෙදරක් නඩත්තු කරන කෙනෙක්. එතකොට ඔබ රුපියල් 35000ක් 40000ක් මාසයකට අරගත්තම ඒ රුපියල් 35000 40000 දවසින් දෙකෙන් වියදම් වෙනවා කියලාත් මම දන්නවා රත්තරන් දෙමෝපියනි. ඒ නිසා ඔබට මම මේ වීඩියෝ පටින් මම නැවතත් ප්‍රකාශ කරන්නේ මම නිකම්ම චීවරයක් දාගත්ත ස්වාමීන් වහන්සේ නමක් නෙමෙයි. මට රත්තරන් නායක හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවා. මට ඉතාමත් වටිනා පන්සලක් තියෙනවා. මම පෝෂණය කරන්නේ මගේ ගමේ දායකයෝ. ඒ නිසා මට අයිතියක් තියෙන මේ ශාසනය ඇතුලේ යම්කිසි අසාධාරණයක් වෙනවා නම් කතා කරන්න. මට කවුරු බැන්නත්, කවුරු මාව විවේචනය කළත්, මම කතා කළේ සමස්ත සම්බුද්ධ ශාසනයම රැකගන්න අරමුණින්මයි මම මේ කතාව කළේ. ඒ නිසා ඔබගේ ප්‍රදේශයේ සමහරක් වෙලාවට පාත්‍රයක් අරගෙන ඒ පාත්‍රයේ ඇතුළේ පිරිත් නූල් ටිකක් දාලා සමහරක් හාමුදුරු යන්න පුළුවන් ස්වාමීන් වහන්සේලා විදියට. නමුත් ඔබ බුද්ධිමත් වෙන්න ඒ ස්වාමීන් වහන්සේලා නෙමෙයි. මේවා කවුරුවත් කතා කරන්නේ දේවල්, කවුරුවත් කතා කරන්න බයයි. ඒක හේතුව තමයි ආගම කියන්නේ සංවේදී තැනක් මිනිසුන්ට. අපේ මිනිසු ආගමට හරි ආදරේ. ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ, මේ වීඩියෝ පටේ ඔබ නැරඹුවා වගේම මේ මම රිප්ලයි කරන රිප්ලයි වීඩියෝ එකත් ඔබ සමස්ත සමාජයටම උදාහරින්ද. හේතුව තමයි ගොඩ දෙනෙක් බැනලා තිබුණ ස්වාමීන් වහන්සේලාට. හැබැයි මම මෙතනදී විවේචනය කළේ හාමුදුරු නෙමෙයි, සිවුර පොරවගත්ත වයසට ගිය හිඟන මිනිසු ටිකක් තමයි මම විවේචනය කළේ. අපේ සමහරක් සත්පුරුෂ හාමුදුරු ඉන්නවා. ඒ හාමුදුරුවරු ඉතාම ශ්‍රද්ධාවෙන් මේ ශාසනය ගොඩනගනවා, විහෙර විහාරස්ථාන හදනවා. නමුත් ආදරණීය අම්මේ තාත්තේ, අපිට කව තම ස්වාමීන් වහන්සේ නමක් විවේචනය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මම විවේචනය කළේ සිවුරක් දාගත්ත නිකම්ම නිකං ගිහියෙක්. ඒ නිසා ඔබගේ මං ආදරෙන් ඉල්ලා සිටිනවා, ඔබ යම්කිසි අදහසක් ප්‍රකාශ කරනකොට ඒ අදහස සැබෑවටම නිවැරදි අදහසක්ද කියලා ඔබ හොඳට බුද්ධිමත් හිතලා බලන්න. මේ වීඩියෝ පටයට කවුරුවත් බැන්නත්, කවුරු හොඳ කිව්වත් මං ඔබත් එක්ක වෛරයක් කරන්නේ. මම බෞද්ධ භික්ෂුවක්, බුදුරජාණන් වහන්සේ සරණ ගිය භික්ෂුන් වහන්සේ නමක්. ඒ නිසා කවුරු කොහොම විවේචනය කළත් මට ඔබට වෛර කරන්න, ඔබට දේශ කරන්න අයිතියක් නැහැ. එහෙමනම් මම භික්ෂුවක් නෙමෙයි. ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ, මම මේ අදහස් ටික ඉක්මනින් ප්‍රකාශ කරන්නේ ඔබගේ කාලය ඔබට රංහා වටින නිසා. මම මේ වීඩියෝ පටයෙන් ප්‍රකාශ කරන්නේ අපි තරුණ ස්වාමීන් වහන්සේලා විදියට අපේ අඩුපාඩු තියෙන පුළුවන්, ඒ අඩුපාඩු අපිට පෙන්වලා දෙන්න, අපි අඩුපාඩු හදාගමු. නමුත් මේ ශාසනයේ තුල ඉන්න සමහරක් චීවරධාරීන්ගෙන් අපි මේ ශාසනය රැක ගන්න ඕනි. අපේ පන්සල් ඉන්න සත්පුරුෂ ස්වාමීන් වහන්සේලාට නෙමෙයි මම මේ කියන්නේ. අපි දකිනවා පාර තොටේ හැම තැනම සමහරක් චීවරධාරීන් මුදල් එකතු කරමින් ගියක් ගියක් ගානේ පාත්‍රය අරගෙන යනවා. ඒ නිසා අම්මේ තාත්තේ,
ඔබ මේ වීඩියෝ එක ෂෙයා කරන්න මම පේරමණ්ඩි ඉන්දරතන හාමුදුරු මම නිකන් ස්වාමීන් වහන්සේ නමක් නෙමෙයි මේ වෙනකොට සමාජයේ විශාල සේවයක් කරපු ස්වාමීන් වහන්සේ නමක් සේවයක් කරමින් සිටින ස්වාමීන් වහන්සේ නමක් ඒ නිසා මට අයිතියක් තියෙනවා මට වගකීමක් තියෙනවා මේ සමාජයේ බුද්ධ ශාසනය තුල යම්කිසි නොහොබිනා වැඩක් සිද්ධ වෙනවා නම් අසාධාරණයක් සිද්ධ වෙනවා නම් ඒ සම්බන්ධව කතා කරන්න ඒ නිසා ඔබට ඉතාමත්ම කාරුණික ඉල්ලීමක් කරනවා හැකිතාක් මේ වීඩියෝ එක ෂෙයා කරලා යම්කිසි වැරදි මතයක් මිනිස්සු අතර තියෙනවා නම් ඒ වැරදි මතය අපි නිවරද කරමු කියන කාරණාව හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.